ස්ප්‍රින් කාලේ කියන්නේ හරිම සුන්දර කාලවකවානුවක්නේ. ඉතින් මේ දවස්වල තමයි හොඳට අපිට පින්තූර ගන්න පුළුවන් මේ වගේ මැක්‍රෝ ලෙන්ස් එකක් ඕගලන් ගාව තියෙනවා නම් ලස්සන මේ වගේ වයිල් ෆ්ලවර්ස් අපිට මැක් ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්සෙක්ට්ස් ෆොටෝ ගන්න පුළුවන්. ගොඩක් මල් වර්ග ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් අපිට මේ ස්ප්‍රින් එක අත් එක්ක මැක්‍රෝ ලෙන්ස් එකකින් අපිට ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් මගේ ගාව අද දවසේ තියෙනවා 50mm 2.8 lens එකකින් මේක ගොඩක්ම හොඳයි. අපිට ගොඩක් ලස්සන ක්ලෝස් සබ්ජෙක්ට් එකක් වුණත් අපිට ගන්න පුළුවන්. මම හිතනවා මේ ලෙන්ස් එක ගොඩාක්ම හොඳයි මැක්‍රෝ ෆොටෝග්‍රැෆි කරන අයට. ඕගොල්ලන් ගාව Nikon Z mount එකක් තියෙනවා නම් Z body එකක් තියෙනවා නම් මම හිතන්නේ මේ මැක්‍රෝ 50mm ලෙන්ස් එක ගොඩක්ම හොඳයි. අපි කියමු ගොඩාක් ලස්සනට ඕනම සබ්ජෙක්ට් එකක් අපිට ගොඩක් ලස්සනට මෙන්න මේ අපි මේ මල ගොඩක් කඩලා බලමු. අපිට මෙන්න මේ ගාන්න ඉතර ගොඩක්ම ලස්සන ළඟට ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මැක්‍රෝ ෆොටෝග්‍රැෆි කරනයිඩ ලොකු අවස්ථාවක් තමයි මේ 50mm ලෙන්ස් එක. ඒ වගේම 105mm ලෙන්ස් එක ගොඩක් හොඳයි. ඒක අපි යූස් කරන්න පුළුවන් අපිට සාමාන්‍ය ඩ්‍රැගන් ෆ්ලයි කෙනෙක් අපිට ගන්න බෑ ගොඩාක් ළඟට ගිහිල්ලා. මොකද ඩ්‍රැගන් ෆ්ලයි ටක් ගාලා මෝෂන් වෙනවා, ටක් ගාලා ඉගිලෙනවා. ඉතින් ඒ නිසා අපිට පොඩි ඩිස්ටන්ස් එකක් තියෙනවා 105mm ලෙන්ස් එක. අපිට මේ වගේ ඩිස්ටන්ස් එකකදී කිසිම කරදරයක් නැතුව පින්තූර ගන්න පුළුවන්. හැබැයි මේ 50mm එකේ තියෙන විශේෂත්වය තමයි අපිට ගොඩාක්ම අර මම කලින් කතා කරා වගේ ඕනම සබ්ජෙක්ට් එකක් ගොඩාක් ක්ලෝස් අපිට කැප්චර් කරගන්න පුළුවන් හරියට මෙන්න මේ වගේ ඩිස්ටන්ස් එක. මම හිතන එක ගොඩාක්ම වැදගත් වෙනවා පොඩි සත්තුන්ගේ ඊට පස්සේ පුංචි මල් වයිල්ඩ් ෆ්ලවර් ෆොටෝ ගන්න ගොඩාක් ඩීටේල් අපිට කැප්චර් කරගන්න. මම හිතනවා මේ ලෙන්ස් එක ගොඩාක්ම ඉවහල් වෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු මැක්‍රෝ ෆොටෝස් ටිකක් අරගෙන මම කැමති ඔයගොල්ලන් එක ෂෙයා කරන්න. දැන් ඔයගොල්ලන් මේ පේන්නේ ලස්සන වයිල්ඩ් ෆ්ලවර්ස් බ්ලූම් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මැක්‍රෝ ෆොටෝස් ටිකක් අරගෙන කොයිතරම් අපුරුද කියලා. Oh my god, that's beautiful. Okay. Wow. ඇත්තම කිව්වොත් මේ 50mm එක ගොඩාක්ම හොඳයි. මේ වගේ පොඩි සබ්ජෙක්ට් එකක් කැප්චර් කරගන්න පුළුවන් ගොඩාක් ක්ලෝස්. හරියටම කිව්වොත් මෙන්න මේ වගේ ඩිස්ටන්ස් එකක් ඇතුළත අපිට ගන්න පුළුවන්. ඉතින් මේ අපිට සාමාන්‍ය පියවි ඇහැඩ අපිට මේ ෆ්ලවර් එකේ ගොඩක් ඩීටේල් අපිට බලන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපි මැක්‍රෝ ෆොටෝස් ගන්න ගොඩක් මේවල තියෙන ඩීටේල් කැප්චර් කරගන්න. ඉතින් මම හිතනවා අද වෙදේක ගත්තාමත් හරිම හොඳයි මැක්‍රෝ ෆොටෝස් වලට. අපි බලමු තව ෆොටෝස් ටිකක් අරගෙන. Thank you.
එමනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට. ඉතින් යලිත් දවසක මේ වගේ අපූර්ව වීඩියෝ එකක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙනවා. අද දවසට ඔබගෙන් සමු ගන්නවා මම සංජය.